மேவேலாவே பிரமிழ் தமாய். දහස් නවසිය තිස්තුන වසරේ පෙබරවාරි මස 5 වන දින උපත ලද ආර් සම්බතෙන් යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය යන විද්‍යාලයන්වලින් අධ්‍යාපනය හදාරා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ අතර පසුව නීතිච්චයෙකු ලෙස සිය උපාධිය ලබා ගත්තා. ඉන් අනතුරුව 1956 වසරේදී ඉලංගේ තමිල් අරසු පක්ෂයට සම්බන්ධ වී දේශපාලනයට පිවිසි ඔහු 1977 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ එක්සත් පෙරමුණේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා. එහිදී පාර්ලිමේන්තුවට පිවිසි ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව වර්ජනය කර පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීම හමුවේ 1983 වසරේදී ඔහුට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණා. අපි දැනුමෙන් සන්නද්ධව පොසත් රටක් ගොඩනගමු. DP Education. පසු 1989 සහ 1994 වසරවලදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවද ඔහුට ජය ගැනීමට හැකි වුණේ නැහැ. 1997 වසරේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ තංගතුරේගේ ගාථරෙන් පසුව ආර් සම්බන්ධන් පාර්ලිමේන්තුවට පිවිසුණා. යළි 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. 2001 වසරේදී දෙමළ ජාතික සංධානය පිහිටුවා එහි නායකයා ලෙසත් ඔහු පත් වුණා. එහිදී පැවති මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය හෙවත් DNA නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා. ආර් සම්බන්ධන් 2015 වසරේ සැප්තැම්බර් 3 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස කතානායකවරයා පිළිගැනීමේ අනතුරුව 15 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ඔහු කටයුතු කළා. 2015 වසරේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමටද DNA ප්‍රමුඛ විපක්ෂය සහය ලබා දුන්නා. එදා මෙදාතුර පාර්ලිමේන්තුවේ විවිධ අනපනත් සඳහා සිය ඍජු අදහස් පළ කළ ඒ සම්බන්ධයෙන් උතුරේ ජනතාව වෙනුවෙන් සිය පාර්ලිමේන්තු කාලය තුළ විවිධ යෝජනාවන් රසක්ගෙන එනු ලැබුවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් අවහව ප්‍රාප්ත වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සංධානයේ නායකයා ලෙස කටයුතු කළ ආර් සම්බන්ධන් මිය යන විට 91 වන වියෙහි පසු වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.